මස්ත රාජ්‍ය සේවාව තෝරලා තිබෙන ඒ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අපි අපේ සහය පළ කරනවා. නමුත් හෙට දිනේ ඒ ඔවුන්ගෙන තිබෙන වැඩ වර්ජනයත් සමග විශේෂයෙන්ම හෙද නිලධාරීන් විදිහට අපිට මේ රෝගී ජනතාවගේ පැත්තෙන් ඔවුන් මුහුණ දීලා තිබෙන ප්‍රශ්න සලකලා එවැනි ක්‍රියාමාර්ගයට සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් රටේ අනිකුත් වෘත්තිකයෝ ඒ වෙනුවෙන් ගන්නා වූ ක්‍රියාමාර්ගවලට සහය පළ කරනවා. සහ අපි ඒ ඔවුන්ටත් ආරාධනා කරනවා මේ ආණ්ඩුව එළවා දැමීම සඳහා, ආණ්ඩුව ගෙදර යවීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගය තෝරන්න. ඒ ගන්න ක්‍රියාමාර්ග සඳහා සමස්ත ලංකාවේ සංගමයේ විදිහට අපි අපේ උපරිම සහයෝගය ලබා දීලා මේ ආණ්ඩුව පන්නා දැමීම සඳහා, පන්නා දැමලා අපේ ප්‍රශ්න විසඳන්න පුළුවන් පාලනයක් ගෙනීම සඳහා අපි කටයුතු කරන්න සූදානම්. රෝහල් පද්ධතිය තුල හෙට කිසිදු වර්ජනයක් ක්‍රියාත්මක වන්නේ නැති බව වෛද්‍ය රුක්ෂන් බෙල්ලන මේ අතර පවසනවා. හෙට උන්නම් හැම මාධ්‍යයකටම මම ආරාධනා කරනවා රෝහල් වලට එන්න කියලා. ඒ රෝහල් වල එක වර්ජනයක්වත් සැබැවින්ම ක්‍රියාත්මක වෙනවා නම් එදා ඒක මහ පුදුමයක්. එදාට අපිට පුළුවන් වෛද්‍ය රාජ්‍ය සේවයේ වෛද්‍ය සේවයෙන් උනත් ඉවත් වෙන්න. මොකද මෙච්චරට බොරුවක්. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. කරුණාකරලා මේ රෝගීන් ප්‍රාණපේට ගන්නේපා, රෝගීන් තලියක් කරගන්නේපා දේශපාලන අරමුණු කරගැනීමට. කෙසේ වෙතත් හෙට සහ අනිත් ආයන දිනයන්හි වෘත්තීය සමිති රැසක් සිය වෘත්තීය ක්‍රියාමාර්ගවල නිර්ත වීමටයි තීරණය කර ඇත්තේ. අපි විශ්වාස කරනවා හෙට දවසේ සහ අනිද්දා දවසේ මෙරටේ බහුතර රාජ්‍ය ආයතනවල සේවාවන් සැපෙන්නේ නැහැ. ඒ වගේම අනිද්දා දවසේ මේ අරගලය සඳහා ගුරුවරු සම්බන්ධ වෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ඒ වගේම අමාත්‍යාංශ, තැපැල්, ඒ වගේම අධ්‍යාපන, සෞඛ්‍ය වගේ මේ වගේ ආයතන ගණනාවක් හෙට දවසේ මේ වැඩ වර්ජනයට සම්බන්ධ වෙනවා. එනිසා අපි රජයට තාමත් ඕනෑකමින් ඉල්ලනවා මේ හඬට ඇහුම්කන් දෙන්න. මේ හඬ බැහැර කරොත් අනාගතයේ බරපතල තීන්දුව తీරන වලට අපිට යන්න සිද්ධ වෙනවා. රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරින්ගේ වෘත්තීය සමිති ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට අදට දින 5ක්. ඔවුන් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනුයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.